අයිබෝවාන් සුබූදෑසනක් දැබර දවෙපුුතේ අද දෙරෙන ඉඩියුකේශන් නාලිකාවත්ත එක්ක ඔන්න අද දවසෙත් ඔබ මුණ ගැහෙනවා. ඉතිං ඔන් අද දවසෙත්පුතේ ලස්සන ප්‍රශ්න කීපයක් ඔල වෙනුවෙන් ලබා දෙන්නට දැන් සූදානම් වෙනවා ඒත එක්කම් බුතේ මේක විශේෂමවලට පණවුඩයක් විදිහයට කියන්නේ මෙතන අවශ්‍ය කවරුන් හෝ ඉන්න නක් අපි ඉවිංක්ස් ො ටෙල්ක වෙබ්ඩ වවි රහා සතතිිපතා මේ විදේ ප්‍රශ්නපත්‍රයාලට සාකච්ඡා කරන්නට හැකයා. උතියනම්. හරි ඒමන වැඩදුට කතා කරන්න මොක මේ කාෙ ගඩාක්ම වැදගත් හිත හිය කරගන හිතේ දෛරයෙන්ි අපි වැඩකඩයදුරිික හරියට කරමු බොහොම සුභවාදී බලාපොරොත්තුවඇැතුව. ඒනම් අපි ප්‍රශ්න පත්‍රය සාකච්ඡාතර යමු. කේ. මේ ්‍රශ්ණයෙන්පුතේ අපි සාකච්ඡා කරන්නේ දෙල්තාවයි පරිනාමනයක් ගැන ප්‍රධාන වශයෙන්. වැදගත්න දේ තමයි ඇත්තම කතාව මේක සාමාණ්ඩම් පුතේ සිිලබස්සගේ දී ලොකුවට සාකච්ඡා කරන්න ඕන දෙයක් නෙමේ ඒ ැන සිලබෙසගේ මේ දල්ටවයි පරිනාාමණය සම්බන්ධව සූත්‍ර තියනවා. හරිද ඒ සූත්‍ර පාඩන් කිරීමේ අවශ්‍යතාවයක් නෑ. මොකද ඒක outට සිබස්. ඉක්දාශ නමසි අසූගනංවල දෙල්ටවයි පරිනාාමනයක් සම්බන්ධව පුතේ ගානක් එෙ මහාහලා තිබුණා. ඒ සිලවෙස්සේ නැහැ නමුත් මම් මේ මේ අහලා තියෙන ප්‍රශ්නටික අනු පිළිවෙලට අහලා ඔයාලට නිකාන් සූත්‍රයක් විියයුත් පන්න කරන්න වගේ ලස්සනට මේක එන්න පුළුව අරි සත්‍රය විියුත් පන්න කරන්න වගේ ති ඒක නිසා මේක ඉතාම වැදගත් තිभි බලම මුකක්ද මේ ප්‍රශ්න තියන කියලා පෙන්වා ඇති පරිපතය සලකන්න විින්ස්ටන් සේතු මූල ධර්මය අනුව සන්තුලනේ වී ඇති පරිපතයක සමකපතිරෝධය හෝ ධාරාව පහසුවෙන් ගරණය කළ හැකි වුවද. සන්තුලනේ නෝවන අවස්ථාවල. ඒක කියන්න බුතේ සන්තුලනේ වෙනවා කියන්න මෙහෙමන මේ මෙහෙම තියෙනවා ප්‍රතිරෝධ. හරි මේමගේ ප්‍රතිරෝධ තියනවා. PQR RRS කියලා ප්‍රතිරෝධ තියෙනවා මෙන්න මෙතනතාව මැදිනුත් ප්‍රතිරෝධයක් තියෙනවා. මේ විදියේ ප්‍රතිරෝධ තියන වෙලාවෙේ මෙයාට මෙයා මෙයාට මෙයා අනුපාතය හරයන වෙලාවේ. අන්න. අනුපාතය තමයි දරුවනේ PQRවෙr කියලා. රි PQRවෙ* කියන අනුපාතය තියෙන වෙලාවේ, අරම ලස්සනට ඔයාල දන්නවාපුතේ මෙන්න මේ හරහා ධාරාවක් ගලන්නි නෑ. යහර ධාරාවක් ගලන්නෑ කියලා පි යාවා ඉංකරලා ඒවා ඉංකරලා මේ තොට ඒ දෙන්න යිංරපම් මේදන්න ශ්‍රණිගතයි මේ දෙන්නත් ශ්‍රේණිගතයි මේ දෙන්න ශ්‍රණිගතයි මේ දෙන්න ශ්‍රණිගතයි මෙ අයි මෙයයි මොකක් වෙනවද පුතේ එකකිනෙකට සමාන්තරගතයි. තෙරුුණා නේද කතාව මේ දෙෙන්න්න ශ්‍රීණිගතයි මේ දෙන්න ශ්‍රේණිගතයි එතකට මේ දෙන්න එකනකට සමමාන්ත්‍රගතයි හරිද වෙනස්ක්‍රමයන් අනු ගමනේ කළෑ වයිදෙල්ටා පරිපතේ මින් එක ආකාරයකි. පහත එක රූපේ සඳහන් පරිපතේ වින්සන්සේතුූ මූලධර්මයනුව සන්තුලනේ වී ති බ උපකල්පනය කරමින් එහි මූලධර්මය ගනිත මේ ප්‍රකාශනයක් ආකාරයට වියුත්පන්න කරන්න. රි එන සන්තුලනේ වෙලා තියෙනවා නං පුතේ මට මේක සරලව ලියාගන්න පුළුවන් මම්ම තෙන්ඩදා ගන්නංකු ඒ කියලා මෙයා C, මෙයාAB මෙ රි සන්තුලනය වෙලා තියෙනවා කියනකෙන් අපි අදහස් කරන්නේ VB සමානයි VD කියන එක ne? VB සමානයි VD තමයි සන්තුලනය කරනවා කියල කියනකෙන් අදහස් කරන්න එතුට මේකෙන් අපිට කියන්න පුළුවන් පොතේ VAB සමානයි VAD හරි මෙයා මෙයාට සමාන නං මේ‍යාතර විවවාන්තරය මෙයාතර විවවාන්තරයට සමානයි රුණේ ම මේ පැත්තර ගලන දාරාව අයෙකයි කියලා කියන්න, මේ පැත්තර ගලන දාරාව අයි දෙකයි කියලා කියන්නම්. ඒ තොකොට මට ලියාගන්න පුළුවන් ප්‍රකාශනය තමයි අයිියක වතාවක් පී සමානයි අයි දෙකවතාවක් කෙස් එක මගේ පලවෙනි ප්‍රකාශනය. අයිකවතාවක් පී සමානයි, අයි දෙකවතාවක් කෙස්. දැගේ තොට මේ දෙන්නගේ විභව සමාන්නම් මැදිින් දාරාවක් ගල නෑනෙ.ඒ තොකොට මට ලියාගන්න පුළුවන්ම්පොතේ ඔය වගේම අයි එක වතාවක් කියව සමානයි, යි දෙකවතාවස් අයි දෙකවතාව කා ස්ොරි. එකමගේ දෙවනි ප්‍රකාශනය. දැම් මේ දෙන්න බෙදපුහාම මටලියා ගන්න පුළුවන් P අනුපාතය සමානයි R කියන අනුපාතය. ප කිව් කියන අනුපාතය සමාන වෙනවා. Pට කිව් කියන අනුපාතය සමාන වෙනවා . R කියන අනුපාතයට. තේරෙනවන එදපුතේ කතාව. හරි අපිට ඔවුන් ඕක ගන්න පුළුවන් වෙන්න ඔන්නො ඇවිදිහට, රි ඔය දයට ගන්න බලුවන් වෙන්නේ මෙ මැදක හරහා ධාරාවක් නෑ කියලා හිතලා. මැදේක හරහා ධාරාවක් නෑ කිය හිතල තමයි දොර මේගේ දාරා යාග දරාවට යාගධරාම යායගේ දරාවට සමානයි එත්තකොට අරි මේක කැපිලග හිල්ල පීට වු සමාමනයි ස්ටාර් කියන අපිට ඔන්න අනුපාතය ලැබෙනවා එනම් ඕක තමයිපුදේ හරි විින්ස්ටන් අනුපාතය සඳහා ගනිිතමය ප්‍රකාශනය මේක තමයි ගනිතම ප්‍රකාශනය. තමයි අපට විියුත්්න්න කන්න කියලා තිෙන්නේ. තෙරන වනේද කතාව හරි. OK දැම්මමයනවා මෙන්න ඊළங்க අවස්ථාව.රි. පහත්ත දෙකරූපයේ පෙන්වා ඇතේ වයි පරිපතයකි ඒ කියන්නේ මේ මෙතන තියෙනවපුතේ වයියාකාරයට තියෙන පරිපතයා. හරි. මෙඒ අතර ප්‍රतिරෝධය ආरेයි අතර ප්‍රतिरोෝ යි මෙ අතර ප්‍රतिरोෝ තුनाයි තුන්න රූපය මගින් පෙන්වා ඇත්තේ ඊටනරූපව දෙල්තා පරිපතයක වයි පරිපතයක පුේ දෙල්තා පරිපतया මෙයා R දෙයි මෙයා R එකයි මෙයා R තුනයි. එතකොට දැම් මෙයාඒ මෙයා B මෙයා C හරි. දැනට මේ දෙකේ තියෙන සමානත්වය තමයිපුතේ මෙතනත් අග්‍ර තුනක් තියෙනවා ABC කියලා මෙයාගේ තියෙනවා අග්‍ර තුනක් ABC කියලා. මෙතනත් ABC, මෙතැනත් ABC කියලා අග්‍රො තුනක්තියනවා ඒක තමයි මේදගේ දැන් සමානත්වය. හරිද අනුරූප දෙල්ටා පරිපතයයි පරිපත දෙක සර්ුව සමාකාරයට හැසිරෙන නිසා. මේ දෙන්න සර්ුව සමාකාරයට හැසිරෙනව කියනකින් අදහස් වෙන්නේ ABCAB අතර සමගපතිරෝධය සමාන වෙනවා ABCAB අතර සමගප්‍රතිරෝදය සමානවෙනවා මෙන්න මෙතන ABCAB අතර සමඟ ප්‍රතිරෝදයට. එ තෝට සමානයිනි පපුතිේ ඒගේ ඒ C අතර සමපතිරෝද මෙයාගේ මේ දන් අතර සමකපතිරෝදයට සමාන. B.BC අතර සමපතිරෝද මෙගෙත් B.BC අතර සමකපතිරෝදයට සමානය ඒ B අතර සපතුරෝද පල් AB අතරත් ඒසි අතර සමපතරෝද අතරත් B අතර සමකතුර BC අතර සමකපතුරෝදග මානවේ කියලා කියල. තෙරුුණාද හර. ඉට පස්සේ සිම්පල් ඒ ප්‍රකාශණය බලන්න A අතර සහ සිපල් ABCAB අතර ප්‍රතිරෝධ සමාන කිරීමෙන් ප්‍රකාශනයක් ලියන්න දැන් බලමුකු මේ හරි බලන්නක ප්‍රතිරෝධ සමාන කිරීමින් ඒ Bී අතර ප්‍රථේ ැන ඒවලින් කරන්ට එකක් ආවොත් බීවලින් කරන්්ටක යන්න තියන ප්‍රතිරෝධය එහෙනම් මම මේක සිම්පල් ඒ ප්‍රකාශනයට ලියනවා මෙහෙෙන් ආවොත් කරන්්ටකක් මෙහෙන් යන්න තියන ප්‍රතිරෝධ ආර්කධන ආර්ධගන පපුේ ආරගතන ආර්ධක තේ කරන්ටග එන්න ඒවලින් යන්න බවලි එනයි එන්න බීවලින් යන්න ඒවලින් තුොට මේ හර දරාවක් ගලන්න. හර නිවාසේ ඊළගේක පුතේ ී අතරට අල් යන්න පුළම් මෙතන ඒී අතරටි යන්න පුළ මෙයාට මේ දෙන්න සමාන්තරගතයින. ඒනම් සමකප්‍රතිරෝධය කියන්නේ ගුණිත්තය බෙදීම අයික මේ ප්‍රතිරෝධයයි වන්නම මේකෙන් එතවට මේ ප්‍රතිරෝධය තියෙනවා වෙනම මේ දෙන්න තියෙනවා එකනෙකට ශ්‍රේණි ගතව එයයි මෙයි සමාන්තර ගතයි. හරි බ මෙයි මේ දෙන්න මෙයි මෙහෙම එතු මේදන්න ගුණිතේ. ගුණිතය බෙදීම අයි්‍ය අයිකට මට ලියාගන්න බුලන් ආර්ධෙක හරි මංහිතනවා මේක තේරෙනවයි ඇති කියලා. රි එකන මේ ප්‍රතිරෝධයට මේ දෙන්නගේ ශ්‍රේණිගත ප්‍රතිරෝධය මේ දෙන්න ශ්‍රේණිගතයි එයා මෙ අත්තක සමාන්තර ගතයි. හරිද එනම් ඔන්න ඒවිදිහට පුුතේ ලිව්වා ඒී අතර සමඟ ප්‍රතිරෝධය B ඔය විදිහටම කියනවා ඒ C අතර සමකපතිරෝදය ඒ අතර සමකපතිරෝදය කියන්න දරුවනේ ආර්යකදන ආර්තුුණන ආර්යකදන ආර්ථන හර ආරයකදන ආර්තුන ඉට පස්සේ මෙතන ආර්ථන මෙතන ආර්තුන, ර ඔන්න එතකොට අපිට කහ මේ ප්‍රතිරෝදධක ශ්‍රේණිගතයි, මේ ප්‍රතිරෝධ දෙක එක කියනකට ශ්‍රේණි ගතයි. ඒවගේ මේසිී අතරගත්තත් මේයාට මෙයාට මේ දෙන්නගේ සමකපතිරෝධ මෙන්න මේ දෙන්නගේ සමකපතිය තොට කරන්ට ඒවලින් ඇවි ලසසිවලින් යන්නේ මේ දෙන්නගේ සමකප්‍රතිරෝධය මෙයාට සමන්තරගතයි. ඒ දෙන්නගේ සමකප්‍රතිරෝධය. ගුණිතය බෙදීම අයි්‍ය. තෙරුුණනා නේදපතය කතාව. ර සීගැන අපි කතාකරොත් සීගැන කතතාගරොත් සී ප්‍රකාශන දි තියෙන්නේ එලෙසම බී හා සිම්පල් බ අතර මෙතන නම් ී අතර නම්පුතේ ආර්දෙක දන ආර්ථන ආර් දෙක දන ආර්ථන මෙතන ආක ආර්ධ ර්ථන මෙන්න මේ විදිහයට තමයිබුදේ ඔයා අවස්සාාවේ සමකපැතිරෝදෙන්නේ හරිද ඒ අවස්ථාවල් ටික සඳන් කරන්න මෙතන ඉතිං ඇත්තටම කතාව හරියටම ලියනවනම් එකක් පොඩ්ඩක් කරලා පෙන්න්නන්න මේ දෙන්න අතර සමකපතිරෝදය හොලායි කියන මේ දෙන්නාගේ සමකපතිරෝධය මෙයා එ සමන්ත්‍රගතයි ගැනේ එකට RABAB අතර සමකපතිරෝධය කියලා කියන්නේ. එකයාට R දෙකදන මෙන්න මේ දෙන්න. එකයාට ආර් තුන්න දන ආර්යක මෙන්න ඔන්න ඕකෙන් තමයි පුතේ මේ සූත්‍රය අරන්තියෙන්නේ ඔ හොඳම දේතාමයි ෝකටත් මේකත් එකක් ලියල පෙන්න්නන්න මේකට මේකට අයිලියන් වන්න එකටලි වන ඇති. හරි ඉට පැස්ස කියනෝ ඉහත ප්‍රකාශන සුළු කිරීමෙන්. මේ ප්‍රකාශන සුළු කිරීමෙන් ආර්ක සඳහා ප්‍රකාශනයක් කොන්න ඕක බව පෙන්වන්න කියලා කියනවා. ආර එක සඳහා ප්‍රකාශනයක් ඕෝක බව පෙන්වන්න. හරි. මට්ට කරන්න පුළුවම්පුතය මෙහම දෙයක් ආර එක සඳහා ප්‍රකාශනයක්නෑ මම කරනවා එක සමී කරනට දෙකසමී කරන එකතු කරලා ඒගෙන් අඩු කරන තුන සමී කරන එකයි දෙකයි එකතු කරනවාන දෙයි ආර එක ඉට පස් මෙතන තියෙනවාදරුවනේ ආර් දෙන මේක මේ අඩු කරදදි ආර්ධෙකට ආර්ද කැපිලයනො. මේක මේක අඩු කරදදි ආර්තුනත් කැපිල න එතට ඉතිරි වෙන්න එකයි යාරක විතරයිපතේ එකයිදකයි එකතු කරලා ඒකෙන් තුංගෙන සමි කරනය අඩු කරනවා. අඩුකරදි න මේ බන් මෙහ මේම පොදහරය තියෙනවා අහෙම කොක්කොගෙන් පොදුහරය එකමයි මට කරදරයක් නෑකි හිදනේ හරි දැන් ඊට පස්සේ මේ දෙන්න පොඩක් ගුණකරදදිපුතේ යාලට තේරුගන්න ඕே මෙතනතියෙනවා ආ ර් දෙක ගුණතයක් ආ ර්දක ගුණනිත මෙතන අඩු කිරීමක්ද රී මෙතනනුත් නැතිවෙන්න ඕ ආර් කාර්දක ගුණිතයක් නැති වෙන්න ඕන වෙන පාට කැරගන ොඩක් තිத்திල පென்னන පලියන්න වෙනහිද මෙතන ආය කාර් දෙක ගුණතය අපට නැති කරන්න පුුව මෙතන මේ මේ ගුණිතයක් එක්க்க ආය මෙතන තියනවපුතේ ආරයක අර්තුන ගුණිතයක් ආය ආර්ථන ගුණිතයක් දැම් එක අඩු කරන හිද ඒපදට රින වැටිල තියෙන්නේ ය මෙතනනුත් අපිටේනවා ආර් එක ආර්ථන ගනිතයක්ම ආරයක ආර්ථන ගුණිතයක් එනම් ඒටික කැපිල යනවා කැපිල ගියාපුහම මෙතනමට ඉතිරි වෙනම පුතේ ආර් දෙක ආර්ථන ගුණිතයක් ඉතිරි වෙනවා ර මෙතනත්ති තිරිවෙනවා ආර්ද දෙක ආර්ථන ගුණනිිතය දෙකන ඒවගේ කැලි දෙක එකතු කරන්න තියන දෙකයි ආර් දෙක ආර්තුුණ න එකක දෙක කැපිලනවා එනම් ආර්යෙක සමානයේ ආර් දෙක ආර්තුන් බිදීම මෙන්න මෙහෙම තේරුුණා නේද කතාව ආ එක සමානයි ආර්ධකාරතුන බෙදීම මෙන්න මේ කියන ප්‍රකාශනය ගන්න පුළුවන්. හරි ආ එක සමානයි මෙන්න මේක බදීම මෙන්න මේ කියලා පිට ගන්න පුළුවන් හරි ඔය වගේම පුතේ ඔය විදිහටම එකතු කරපුහාම පස්සේ මන්දැ මේ අන්තිමේද මතක තියාගන්න පුතේ කෙටික්‍රමයෙකුත් කියලා දෙන්නම් හරි මේ මහාලොකු දෙයක් නෙේ ආර් දෙක සඳහා මට ලියාගන්න පුළුවන් ඔය විදිහටම ආ දෙක සඳහා ලියයා ගන්න පුළන් සිිපල් ආර් දෙක සඳහා ප්‍රකාශණයක් ගන්න පුළුවන්. සිිම්පල් ආ දෙක සඳහා ප්‍රකාශණයක් ගන්න පුළුවන් පුතේ. මේ දෙක එකතු කරලා මේදක එකතුර තොට එක යාර්දෙක වෙනුවන ඒ ම මෙයා අ වඩු කරන්න පුතේ කට ය එකකත් කැපිලන ආර්තු ප ලන. ඉත්තකොටට ඕකට ප්‍රකාශණයක් කෙනවා, එකර්ථන ආකාර්තුන බිදීම ආර්ධ ආර්ථන දන රක ආරකාර්තුන දැ මෙතන දෙකනෙ හොන්න තිෙන්නේ ආයකාාර්තුන අර විදිනම මේ ප්‍රතිරෝදධ වල එකතු එක හෙම වෙනසක්විනිෙන හරි ඊට පස්සේ ඔය විදිහටම ආර්ථන වෙනවා ආර්දික ආයක මෙන්න මේ විදිහට. ආර් තුන නං හොයන්නන්නේ ආර්ධකකාරය කාණනි දෙන්නඒකතුව යට ඉරංයට කොහොමත් එකමයි පපුතේ හරි එතවට මෙයා ගැන ගනිදක ගැන කතා කරදි දෙක තුන දෙක ගන කතාගරදි එක තුන තුන ගැන කතා කරදි දෙක තෙරුුණා නේදපතේ කතාව හරි හා දැන් එහෙම නං අපි හරි මෙන්න මේවාගේ දෙක් දැන් ඊලකට කතා කරන්නේ න්නන්නේ ආය මේ පොඩ්ඩක් පුතේ නැමත ලොකු කරලා පෙන්න්නන්නං ඔොයාලට හරින්න මෙම මෙහෙමන අපි කරේ පුතේ අපි සාකච්චා කරපු එක මෙතනනේ දැම්මම් කෙටියම් මතක තියාගන්න විදිහ කියන්න ගොයාලට පුති මේ කෙටියම් මතක තියාගන්න විදිහ තමයි මේ අහන්නක දැම්මංකිව්ේ මේ ABC ලක්ෂතුන මේක තියන සිම්පල් ලක්ෂතුට සමකයිපුතේ ඒම කියන්න හේතුව තමයි කැපිටල් ABC අතර ගත්ත ප්‍රතිරෝධයයි සිම්පල් ගත්ත ප්‍රතිරෝධයි මානයි හරි ABC අත ප්‍රතිරෝධේ මේක තේස අතරපතිරෝදයට සමානයි මේක වෙනස තමයි මේ වෙනස තමයි හරි එක තියන්නේ ප්‍රතිරෝධ තුන මැදහන්දියක් වෙන විදිහට අනිත්්‍යකේ ප්‍රතිරෝධ තියෙන්නේ දේටාවක්වි දියටට ඔොක තමයි වෙනස අර දැන් මම මේ මෙම දැමේතුන් දෙනා සමකයිනිපුතේ මම අරකම මේකයි තුළට දානෝපුතේ. කියනමතුන තිබ්බයි අරතුන තිබ්බයි එකම ප්‍රතිරෝධනය වෙන්නඕනතුන තිබ්බහමයි ති මේේතුන තිබ්හ මයි මේේතුන තිබ්හ මයි වෙන්නවන එකම ප්‍රතිරෝධ.ේතුන තිබහ මයි මේතුන තිබ්බහමයි එකම ප්‍රතිරෝදේ වෙන්නවා එනම් මෙයා ආර් එකයි මෙයා ආර්තුනයි මෙයා ආර්ධකයි හොමනි වෙන්න ඕන දැන් ඕඕක ලියන එක පට්ට ලේසිී කියියන්නොලට තේරෙනව නේද. ආර් එකක සඳහා ඔයාල ලිව්වා ප්‍රකාශනයමොකදද දැන්ගෙන මේ තුන්න්නනාා වෙනුවට ඒක මැදට අර ප්‍රතිරෝධිරික දැන්ම. මේක ලියද්දිිීමේ දෙ පැත්ත ප්‍රතිරෝධික ලිිය්වා ආර්ධක ආර්තුන. බෙදීම ප්‍රතිරෝධතුන එකතුව ආර් දෙකලි අද්දී ආර් දෙකල අද්දේ අගේ දෙ පැත්ති තියෙන ප්‍රතිරෝධ දෙක කෝ මෙතන හැටියට නං ආර කලි අද්‍ය පිළි ව්වා ආරකලි අද්දිිලි වවා ආර් දෙක ආර්ථන ආර්ධ ආර්තුන ඊට පස්සපුතේ ඊට පස්සේ ආර්ධ කාර්තුන මෙතන තියන්නේ යට තියන්නේ ආර්ථන තුනලි අද්‍ය අතරම පිියන්න ඕොනපුුතේ අරක ආර් තුනලි අද්දි පිළියන්නඕන මේ දෙ පැත්ත ප්‍රතිරෝධ දෙක බෙදනවා තුනේ එකතුවෙන්. මොවලි අද්දි මේ දෙන්නගේ එකතුව. හර දැ අරක උත්තර තිික සළු කරලා බලන්න හර එතෝට කලින් සූත්‍රය වෙනස්සෙන් ඕනපුතේ කලින් සූත්‍රය වෙනස්ෙන් ඕොනේ ඒන මේක වෙලා තියනෙ මේ දෙන්න පොඩ්ඩක් මාරු වෙලා ලකුණු වෙලා මේකදති වන්න සාමාන්‍යෙන් මෙහෙම දාපුම මේ දෙ පැත්ත ප්‍රතිරෝධ දෙක මේ හරි පුතේ අපි යියුත් පන්න කල ගත් මේ කනෙ ර අන්තිමට බලමු ආර් දෙක ගත්තහම ආර් දෙක ගත්තහම පුතේ වෙ ඕන ආර් දෙ කාරයක බෙදීම ආර්ධ කාරක බෙදීම හරි තුන්දනගේ කතු තෙරුුණනේද සුළු කරලා ගත්තාහමත් ඔයක උත්තරේ නම ඇති. හරි අපි චුට්ටක්කේ ගොන්නං බලලද්දාම ද ආර්ධක සඳහාගයක් ගන්න පුතේ ඔයාල කරන්නේ ආර් දෙක සඳහාගයක් ගන්න ඔයාල කරන්න මේ දෙක එකතු කරලා මෙයාග අඩු කරන්නන තියන්නේ එයාගෙන් අඩු කරද්දි මේ ආර්ථන ආර්ධක කියන පදය ආර්ථු නාර්ධක කියන පදේ මෙතන ආර්ථු නාර් දෙක කැපිලේනවා. හරි එතොඩ ඉතිරි වෙනවා ආර්ධෙක ආරයකක් තමයි ඉතිරිවෙන්න පුේනෑ තෙරවානේද අ? මේකදී දෙවනිියක නැවත වතාවක් පොඩ්ඩක් කියලා දෙන්නම්. මේක අපි මෙහෙම හිතමකෝ. මේකන සමී කරන දැන් ආර් දෙක උත්ත කර ගැනීම සඳහා දෙක උත්ත කර ගැනීම සඳහාමාන් කරන්නන. එක මෙයාට එක තුකරලා මෙයාඩු කරන්න තියෙන්න්නේ. මෙ අඩු කරන්න තියෙන් පු මෙ ආ අඩු කරපුහම සරලව අපිට කියන්න පුළුවන් මේ ආරෙකට රක කැපිලාෑනවා මේ ර්තුුණන ර්තුන කපිල න ොට ඉදිර ආර්දයක ද මේ අඩු කිරීම සමී කරණන මේකනේ අඩු කරන්න දයනවා මෙන්න මේ පදේ ආර්තුුණන ආර්ධක එතො කොට අඩු කරන්න දන ආර්තු නාර් දෙක ඒකෙන් මෙන්න ආර්ථුණන සහිත මේ පපද ආර් දෙකත් එ එකක තින පද කැපිලන ඉරිවස්සේ ඊලංකාරන්නේ තමයි ආය අඩු කරන්න තියන ආර්ථන ආර්ෙක අඩුවනෝන මේ ආර්ථන ආරෙක අඩුවෙනනවන ආර්තුු නාරයක තියනවා මෙතන එතකොටමට කියන්නේ ඉතිරිවෙන්න රකාර් දෙක තමයි තිරිවෙන්න ර කාார் දෙකන මේ මෙතන සමී කරනේ ගේ වෙන්නන ර්ධක. ආරார் දෙක මෙතැනදී තිරිවෙන්නඕන. හමන මෙතනද තිවෙඕන ආ ආ තුண කියන එක තමයි තියෙන්න්න ඕන. තෙරුුණනේද එතනදදි සර මතක තියාගන අගයන්වලින් නෙවෙයි අගයවලින් නෙවෙයිබුතේ සරලවම තියෙන්න්න ඕනේ ගන්න ලි කියනවට වඩා අර මතක තියාගන්න දෙල්තා මැද්දට මේ රිපලේස් කරන්න දෙල් මැදට මෙයා රිපලස් කරන්න හ මෙහෙම තියන දෙල්ටාමැද්දට මෙයා පලස් කරන්න එහෙම रिලස් කරලා මොව හොයාගන්න ඕනෙ නම් අපිඒට කරන්න මේ දෙන්නගේ එකතුව මේ දෙන්නගේ ගුණිතය බෙදනවායි දෙ පැත්තේ දෙෙන්න්නගේ ගුණනිතේ බදනවා ගුණිතේ බදනවා ප්‍රතිරෝධතු න අයිකේ. හරි අන්න විදිේයට තමයි තේ ගන්න මේ හයා ගන්න හරිම සිිම්පල් මේ දෙන්න යි ගුණිතේ බෙදනවා අයික. මේ හයා ග න්න පට සිිම්පල් මේ දෙන්න ගුණනිතේ බෙදනවා අයිකෙන්. න්නො දතන ඩ න්න ර. ඉට පස්සේ අර ඔන්න ප්‍රකාශනටික ගත්තා. දැන් ඕෝ ඔයවගේ එක මොකටද භාවිතා වෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. ර. න්න ඔයවිදිහයටෙනන තියෙන්නේෙ පුතේ දැන් මේක මේ අපි විංස්සන් අනුපාතය නෙවේ විින්සන් අනුාතය හරි විින්සන් අනුපාතයපුතේ මෙතන නෑ. දැන් එතකොට මැදේක ගලවලා අයිං කරන්න බෑ. මේැදේ ල යිංකරන්න බෑන මේදන්න ශ්‍රණනිගතයි මේදරන්න ශ්‍රීනිිගතයි හෙවත් ගන්න බැපතේ. දැන් ඔයාලට තේරනවපුතේ මෙතන තියෙන්න්නේ දල්ටාවක්. හරි මේ තියෙන්නේ ෙල්ටාවක් මේ මෙතන ප්‍රතිරෝධ තුන දෙෙල්ටාව. එනම්ම දෙෙල්ටාව රිපලේස් කරනවා මෙන්න මෙහෙම පුතේ ප්‍රතිරෝධ තුනකින් වයි්‍යකාරයේ ප්‍රතිරෝධ දුනකින්. හරි එතුකොට මට මේ පරිපතය අඳන්න පුළුවන් මෙහෙම මෙහෙම සීය කොහොමත් තියනවා ඊට පස්සේ මේ පදැ මේ තුන නෑ ඒ තුන නැත්තුව ඒ වෙනුවට තයි මේ මෙම ප්‍රතිරෝධ තුනත් තියන්න මෙන්න මේ විදියටට ප්‍රතිරෝධදුනත් දැම්ම දැක්ක මේ දෙෙල්ටාව වෙනුවට මෙන්න මෙහ මේ එකක් දැන්මා මේ දෙල්ටාව වෙනුවට මෙහෙම ප්‍රතිරෝධදුනක් දෙැමවා මෙහෙම ප්‍රතිරෝධතුනත් ධපුහම පස්සේ මේකයිපුතේ මෙතන සිද්ධවෙන සිද්ධිය. මෙතන මෙයා සයිනේ දැන් ඔයාලා හොඳරට මතක තියාගන්න ම මේකට දාගන්න පුතේ ප්‍රතිරෝධයා ආරයකයි මෙ අටදා ගන්නවා ප්‍රතිරෝධය ආර් දෙකයි මෙ අටදා ගන්නවා ප්‍රතිරෝධය ආර්තුුනයි හරි දැන් ආරයෙක හොයන්න තියනවා ආරෙක හොයන්න තියන කලින් අපි විියුත්් පන්න කල තියනො කොමදේක ගන්නන්නේ හනම් ආර්යෙක හොයා ගන්න කරන්න ඕන දෙ පැත්ත ප්‍රතිරෝධ දෙකේ ගුණිතය තුන්සීය වතාවක් හයසීය ගුණිතය මේ දෙන්නගේ ගුණිතය බෙදෙනවා අයිකෙන් मैं कना अ प्रतिरो देवन आ देख होया ගना पත්ते දෙ गुणते वाර நබනවා එකசி பணகாம் பணம் தேரு பு ங்கே... ආර් තුන කියලා කියන්න ආර් තුන කියල යා මෙතන නේද ොරි මෙතන ආර් දෙක මෙතන ආර් මෙතන ආ තුන එ මම හෙව්වේ ආ තුන හෙවේ ආ තුන හෙව්වේ පැත්ත ප්‍රතිරෝධ දෙකේ ගුණිතයෙන්. ඉට පස්ස මංහෝ වනවා ආර් දෙක ආර් දෙක ආර් දෙක කිව්වාම දෙ පැත්ත ප්‍රතිරෝධක ගුණිතේ වෙනවා නමසීය වතාවක් හැසීය මේකෙන් එනවා ඕවම් තුන් සීයයි. හරි එහ නම් දැ ඕ ම මේටික රිප්ලේස් කල්ලා තිය නවා පපුතේ ලස්සනට ප්‍රතිරෝධ වලින් දැම්බලට විින්ස්ටර් අනුපාතය ඇති බහම අදින් පස්සේ අපි මැද ප්‍රතිරෝධ අයින් කරනවා. නමුත් විින්ස්ටර් අනුපාතයක් නැත්තම්පුතේ මේකේ සේතුවක් කියලා හිතලා ඒ සේතුව වෙනුවට දෙල්ටාව වෙනුවට වයි අකුරක් දාගන්න මෙන්න වයි අකපුර දාගත්තා වै අකරදා ගත්තාහම ආාවේ නටමටාව සීයි උඩේකනාවේ නුවටාව පුතේ සිය පණහයි याටේකනාවේ නුවටේනවා තුुන් සයි ඉට පස්ස තුुන්යි. ඊළඟෙට හාරසිය පණහයි මෙතන ළඟට මෙතනත් පුතේ තුुන්යි හරි දැම්බලන්න को ැක් න ක් අතර සමඟපතිරෝදේ ගණනය කරන්න එක්යි අතර සමඟපතිරෝදේ ගණනය කරන මෙ එක්1 අතර සමග ප්‍රතිරෝදේ. දැම්පුේ මේක පට ලේසි දැන්ආයිමං එතරින් හට මේක ලොකට විසඳන්නන්නේයන්නේ නෑ එකසිය පනහායි ආරී පනාහයි කියන්න හයසිීයයින මේටික හසීයයි. මෙත තු කියල තමයි අපිට ගන්න පුළුවන් වෙන්නY අතර සමකපතිරෝද Rක් සමානයි තව මේමගේ මේෂස් දෙකක් අපි කරන්න බලාපොතු වෙනවා එන ඊට කලින් පුංචි විරාමයකට අපි යොම්වෙමු එහම නන්දුවබදේ ඔන්න නැමතත් අපි වැඩ කටය තුවාරම්ම කරන්නට සම්බධ වෙන්න මහිත නොබද. ඔබ දැම මේ ප්‍රශ්නය අතක්ක ලස්සනට මේ ප්‍රශ්න ඔබ කලින් උත්හරලා නියමට හරියටටම වැඩට යුත්තෙන් උපරම ප්‍රයෝජනය ගන්නවා ඇතැයි කියලා. හරි අපි බොඩ්ඩක් දත්තටික දාගම්මු කොුණේද වර්ගඵලය දර්ශම දෙකයි පහක් වන සූර පැනලයා භාවිතා කරනවා. ො ලහයිවෝල්් එකයි දශම පහයි ඕම්. ැට්‍රියක් කාර ෝපනය කරගන්න ලු බිදුु වයිදශම තුයිහයි ප දිනකට පැය පහක්ලු පුතේ මේ ශක්තිය ලබා දෙන්නේ. හරි පලවෙනිියක දිනේ අවසා දි බැට්‍රියය ගබඩාාවී ඇති ශක්තිය ජූල්වලින් කොපමනද කියලා හලා තියනවා. බිදුु වයි දශම තුයි යින දැන් අපි ගන්නවා බිඳදුු අයි දශම තුනයි හයයි කිලෝ කියන්න නම් දහය තුනයි. වට් කියන්නේ තප්පරට ජුූල් පැය කියලා කියන්නේ තප්පරවලින් තුන්දා සයසී යයි. මේ බලට මේ වස්සනට කැිලාගේ අපම ඉතිරි වෙන්න පුතේ. හරි තිස්හයවාරයක් තිස්හය රි මෙතන මම දහය මේ බිදු දෙකට මෙතන දාගන්නවා තිස්සය වර්ගවාරයක්. යි තුනයි ජුල් කියන එක තමයි ඉතිරි වෙන්නේ එනම් මෙම්මයාගේ ශක්තියෙනවා එක්ද දෙසිය අනුහයයි කිලෝජුල්. දෙවනිියක බැට්‍රිය අභ්‍යන්ත්‍ර ප්‍රතිරෝදය සඳහා වැයවන ශමතාවයත් සූර පැනලේ ශමතාවත් වැ බැට්‍රියේ අභ්‍යන්තර ප්‍රතිරෝදය සඳහා වැයවන ශමතාවයත්. සූරය පැනලයේ ශමතාවයත් ගසොයන්න කියලා කියනම් දැන් හරිපුතය මේ මෙහෙමන මේක මෙච්චර ශක්තියක් ගබඩාවනා කියලා තමයි කියන්නේ දැන් අපේ අහනවා මේකෙ බැට්‍රිය අභ්‍යන්තර ශක්තිය සඳහා වැෑයවන ශමතාවත් සූර පැනලේ ශමතාවයත් තමයි හොයන්න කියලා කියන්නේ මේක තමයි බැට්‍රිය ගබඩාවන ශක්තිය හරි ට්‍රියයේ ඔච්චරක් ගබඩා වෙද්දිී අපිට බලාගන්න ඕන මේක සූර පැනලේට කොච්චරක් යනවද හරි සූර පැනලට කොච්චරක් යනවද කියනක තම අපිම් බලාගන්න ඕන හරි දැන් ඕෝ ඕකට අපිට පාවිච්චි කරන්න පුළුවන් අපි දන්නවා බැටටයේ අපිට ධරඔෝහයාගන්න පුළුවන් වගේ. මෙහම හිතාගන්නක පතේ මේ තියෙන්නේ ගබඩාාවච්ච ශක්තියන අපි හොයමු බැට්‍රියයේ ශමතාවය බැටරයේ ශමතාවය මිග්‍රයක් සංකීර්රනවා මෙතන බොඩා හිතන්න තියෙනවා බැට්‍රිය ශමතාවය කියන්න ශක්තිය බෙදීම කාලයතේ ශක්තියනවා මම තිස්සයම තියල දාන්නා එක ලේසී කියල හිතෙනෝමට මේකන බැට්‍රිය ගබඩාාවවෙච්ච ශක්තිය ඔඒ ශක්තිය බැට්‍රීඩ වැටුන පැය පහක් ඇතුළදනේ පැක් කියලා කියන්නේ තපපරවලින් තුන්දා සයිසිීයයින එො මෙන්න මේක භාවිතා කරපු හාම ඔලට තේරෙනවා මේ තිස්සෑකට තිස්සෑ කැපිලා යනවා එතකොට ඉතිරි වෙනවා පුතේ මෙතන එකතිස්සෑයක් තිරෙන තුන්සිය හැටයි තුන්සිය හැට පහම් බෙදනවා කියලා කියන්නේ ැ දෙකයි කියලා ගන්න පුළුව පොතේ වඩ ගාන ඒ න්න බැට්‍රියේ ශමතාවය නවා පුතේ වොට් වලිින් හැත්ත දෙකයි ගැන බැට බැට්‍රිය ඒක කාලයකදී ගබඩාාවෙන ශක්ති හයාගන්න පුළා වොට් හැත්ත දෙයි තෙරුණාද හරි බැටිය වොට් හැත්ත දෙකයි නම් පුතේ ඔයාල දන්නවා දැම්මේ කෝෂේ චාජ් කෙරල්ලක්නෙ වෙන්නේ. කෝෂ චාජ් කරදදිී ඔල දන්නව වී සමාන ඊධන අයියාර. න මේ අවල குකරොත් මටලියගන්න පු V சமானයි Eන ஐवර V E வர் E ஐव දැ சறல்லவ மே கதாாவ தேருங்கவிஐவர்ார் மெத்தனவ மத்தன மத்தன ஐவர்ார் රල දැන් හොබ හොඳ අවබෝධයෙන් තේරුන් ගන්න මේ හැත්ත දෙක කියන්නේ කෝෂය මෙ බැට්‍රියම් වියං එකන සූර පැනැලෙන් වියධංකර පුෘතික නෙමයි කෙලිම්ම බැට්‍රියට ගබඩා විච් ප්‍රමාණය තමයි හැත්ත දෙක එන මේති එන්නේ චාජ් කරන්ඩ පිටිං ලබා දුන්න ෝල්් එක මේ තියෙන් අභ්‍යන්තර ප්‍රතිරෝදේ රහා තාපේ ජන වෙච්ච ෝජ එක මේතියන්න පුතේ කෝෂය තුළ ගබඩා වෙච්ච එක න ඔබ සරලවදැන් හිතන්න සරලව හිතන්න පුතේ මේකින් හැත්ත දෙක කියන්න වී අයිද ඊIයිද අයිවරගේ ආද. එක තමයි හොඳරම අප තේරුම් ගති යුත්තේ. මේ තින බැට්‍රිය ගබඩාව ෙනෙක ති පි බාහිර ලබදන බැට්‍ර චාච කරන ලබැකවුහම වෙන ැට්‍ර ගල ච කරන්න න්න පිට එක. මෙතින කෝෂය ගබඩාාවෙනක. මෙතින අ බැන්ත්‍රපතිරෝද. එනම් සරලවකී වහම ල තේර නොම E අයි තමයි පුතේ හැත්ත දෙක වෙන්න. . එ අපිට ලිහැකි ඒ අයි සමානයි හරි ඊ සමානයි අපිට ගන්න පුලන් දොළහයි ඊ සමායි අපට ගන්න පුළන් දොළහයි කෝෂ විදග එ අයි සමානයි කියලගත් අපිට ගන්න පුළුවන් ඇප හයයි රි ධාරාව මෙයා තුළෙමනම් ගලන ධරාව පුතේ ඇම්පියර් හයයි පියර් හයක කරන්ට එකකින් තමයි මෙයා චාජ් වෙලා හරි එකොට තමයි වෝල්ටේ් එක දොළහයි මෙයා හය දැන් අපෙන් අහන්න පුතේ අභ්‍යන්තර්පතුරෝ ධයහරාවය වන ශමතාවයයි සූර්්‍ර පැනලේ ශමතාවය එහෙනම් මම සූ්‍ර පැනලය කියල දානවා සූර් පැනලය කියලදානවා සූර පැනලේට මටලියා ගන්න පුළුවන් වී අයින සූර පැනලේෙන් මේ චා් කරන්න අවශ ෝල් ටේජ් එක දෙන්නේ එතකොට ඒම වෝල්ටේජ් එක දන්නේ නෑ වෝල්ටේජ එක වෙනුවට මට ලියයාගන්න පුළුවන් දැ ඒදන අයියාර කියනේ හරි දැම්මම දන්නවා ඒ දන්නවා කියද ඊාවේ අපිට කියලතිනවා දොලාහයි අයිඒනව ඇපියර් හයයි අභ්‍යන්තර්ප තිරෝධේ එකයි දේශම් පහයි ආය නැවත කරන්ට එක හයයි නම් මේ වෙලාවෙ ඊයනවා බලන්න හයයි දශ එකයිශෂු පහය වාහයක් කියනෙ නම්මයයි නම්වරක් දොලාහ නම්වරක් දොහ සොරි නම්මයයි දොලහයි එතට පිට ගන්නප විසි එකයි විසික වරක් හය මටගන්න පුළුවන් පුතේ එක සිය විසි හයයි ව් කියලා මේක තමයි සූර් පැනලේශමතාවේ. සූර පැනලේශමතාවේ. ඊට පස්සෙ පුතේ අභ්‍යන්තරපතිරෝදේශමතාව, අ්‍යන්ත්‍රපතිරෝදේශමතාව අපිට ගන්න පුළන් අයිවර්ගවාරයක් කාර. අයිවර්ගේ වාරයක් කාර අයි කියන්න හයයි හයි වර්ගවාරයක් හයිවර්ගේ වාරයක් අභ්‍යන්තර පැතුරෝද එකයි දශම් පහයි එතුොට හයිවර්ගය කියන තිස්සය තිස්සය වතාවක් එකයිදශම් පහ තිස්සය වතාවක් එකයි දේශම් පහ එහම් තිස්සය වතාවක් එකයි දශම් පහයි කියලා කියන්නේ හරි ඒනම් අපිට ගන්න පුළුවන්පුතේ තිස්සාය වතාවක් එකයිදශම් පහහා දෙකෙන් බෙද්දවා දහටයි දහට වරක්තුන දහට වරක්තුන අපිට ගන්න පුළුවන් එතකොටනවා පනස්හතරයි දැන් ලස්සනට ශක්ති සංසිතයෙන් හිතල බලඩකු මේක කෝෂයෙන් ඔක්කොම දෙනවා එකන සූර පැනලෙෙන් ඔක්කොම දෙෙනවා එකසි විසිහයා ඒකෙන් අ්‍යන්තර ප තිරෝදධයහර ෝ පනස් හතරක් යනවා එතකොට කෝෂයේ චාජ් වෙලාතියෙන්න්න පපුතේ රි චාර්් වෙලාතියන වොට හැත්්ටැ දෙකයි. දැන් ඒමනං ඊළඟට කියනවා සූර පැනලේ සියට හතලියක ශමතාවයකින් විදදුෘෂශක්තිය නිපදවයි නම් පෘෂ්ටික පෘතුතිවි පෘෂ්ට, ඒක වර්ගඵලයක් මත පතනය වන තවුරතාවේ සීගතාවේ සොයන්ද. හරි එහනං මම කියනවා ඒකක වර්ගඵලයක් මත පතනය වන ප්‍රමාණ් ඔය පීවලින්. සට දැ හිතන්න සෝ පැන ඒ වර්ගපලය මත පතනය වන ප්‍රමාණය තමයිහරි ඒවුණට මගේ සෝල පැන එකේ වර්ගපලය පුතේ බිදුුව දශම හතර එකයින එම් අපි කියන සෝලා පැන එක මත පතිත වෙන ප්‍රමා සිීග්‍රතාව යාග හතරයෙන් එක ඒ විදුලිය නිෂ්පාදනය කරන ශමතාවය පුතේ සියර හතලියි එම විදුලියත් නිෂ්පාදනය වනහම අන්තිමේටේ විදුලිය නිෂ්පාදනය වෙන්න දෙන ශමතාවය තමයිබුතේ මෙන්න මේ එක සිය විසි හය කියලා කියන්නේ මම හිතනවා මේක ඔබ ලස්සනට ග්‍රහණය කරගත්තා කියලා මේ තියෙන්නේ ඒකක වර්ගඵලයක් මත ඔන්න වගන්ති විදිරලියනොක ඒකක වර්ගඵලයක් මත ශමතාවය වර්ගපලයක් මත ශමතාව ප අදාළ සෝල පැනැල් එකේ වර්ගපලය මත ශමතාවය පීවතාවක් හතරෙන් එකයි පීවතාවක් හතරෙන් එකයි ඒක විදුලිය බවට පරිවර්තනය වන ප්‍රමාණය අන්න එයා වාප උගුණ කරන්න පුතේ හතලිහෙන් එතකොට එනවා අගයක් එද දෙියය හැටයි ව් කියලා ඒමකද මෙයාට මෙයා කැපිලෑනව පපුතේ එක බිඳදුකට මෙයත් කැපිලයනවා එක් දස් දිසිිය හැටයි ් ෝල එකෙන් පතිත වෙන්න තෙරුුණානේ දපේ කතාව මේ තියෙන්නේ ඒකක වර්ගඵලය ඒක වර් පලයක් න අපි සෝල පැනල්ලෙ තිනයගේින් හතර එක එ මේ සෝල පැනැල්ලෙ ඒ හතරෙන්න්නින් පතිව වෙන ක්ගෙන්ම විදුලි හැ දෙන්න තුළ රක්ෂම ාව සට හතලයා යාග සීේරා තම මේ හොයි තින් ඒටක තමයි ුත විදුලී බව පත්ව ව එකසි විසියයි ඒක නත්තා ්‍යන්ත්‍රරප තිරෝද හර පනස්සතරක්කයද්දී හරි අන්න හයක් ්‍යනවපුතේ ක චති හැත දෙකක් න කෝසේ චාන්න අර කෝස ඇත්තරම චාජ තින හැ යි ඊළගටත් බලන්න සූර් විකිරණ ශක්තියෙන් සීරදාහයක් වායගෝලය මකින් අවශෝෂණය කරයි නම් සූර්්‍ය තාප විකිරණ සූර්යා තාප විකරණ විමහෝචනය කරන ශමතාව. ආ! හම්මූ හම්මූ, දැන් එහෙම නං අපි හෝ එනවා පෘතු වී මත පතනය වන ශමතාව. පෘත්තු වී වායුගෝලය මත, පෘතුවි වායුගෝලය මත, පතනය වන ශමතාව මත, පන වන ශමතාව සිය දයයක්නने वाල්ගෝලෙන් වශෝෂණය කරන්න පතනය වන ශමතාවේ පी දෑश නංඒ පी ඩැ වලිंग සිය අනුවක් තමයිපුුතේ අපි හඳුන්න්නන්න ද දෙසිය හැටයි කියලා ඒ න ඔය पी දැश කියලා කියන්නේ 1ද දෙය හැට දහයෙන් බෙදලා මෙන්න ගුණ කරන්න ඕනේ දහයම් දහයෙන් ගුණ කරලා නම එෙන් බදන්න ඕනේ කැන මෙච්ච රක් පතිත වෙනවා ය ඔච්රා පතිතවීමදි. මම අවසානේදිමීමට ලස්සනට සමරයිස් කරලා දෙන්නම් සූර්යාගෙන් පිටවෙනේගෙන් ගෙදර බැට්‍රිය චාර්්‍යන තැනට තියන ප්‍රායෝගික. හරි ප්‍රායෝගික කතාවල් ටික කියන්න ඔක්කෝ. හරිද පී ඩෑශයමනම් මෙන්න මෙච්චරක් පතිතුණ මෙච්චරක් පතිත වනහම ය මෙච්චරක් පතිත වන ටිකෙම්පතිේ සියට අනුවයි පොට ටවැටුනේ සට දහයක් මය ගෝලිින් උුරාග දැ මේක ද අහන්න පුතේ සූර්යාගේ පිටරන ශමතාව කොපමුණ ඔන්න ඔබට මතක් වෙන්න ඕනෙ අපි කිව්වා තාප විකරණය පාඩමේදී මෙන්න මෙහෙමසි ඉන්න එක ඔබට මතක ඇති තාප විකරණයේදී අපි කතා කරනවා මෙයාගෙන් යන ශක්තිය පිටවෙන්න මෙන්න මේ විදිහයට අරීිය වනේ රි මෙහෙම අරීියව පිටවෙද්දිී ඔොහොම අරියව පිටවෙද්දිපුුතේ අපි ඕන්න මමහමන්ද නො මෙම අරියව පිටවවෙදදි පුතේ මෙහෙම රවුන් තියනවා රි දැන් තීවරතාවේ හොයන්න පුතේ ඒකක වර්ගඵලයක් හර දැම් මේකෙන් කියන්නේ පෘතු වයේ වයුගෝලය මත පතිත වන තිවුරතාවනේ එ ශමතාව එකගැන ඒක වර්ගඵලයක් මත ඒක කායකදී පතිතවන ප්‍රමාණයන තියන්නේ අපි හිතන පෘතිතුවිය කැරකන්නේ ආසන ගෝලයක කියල පෘතිවිය තියෙන දැන ගෝලයක් ගැන ඉතලා ම හිතනවා මේලකුණු කරලා තියන්නේ තියන පපු ප්‍රෘතුය. මේතියන ඕම පුංචි තිතක් මේ තියල තියන පුතේ පෘතුවිය. එන හිතන්න සූර්යාගෙන් නිකුත්වන විශාල ශක්තියෙන් පුතේ විශාල ශක්තියෙන් මෙ මේ පෘතුවිය මතට පතිත වෙන්නේ ඉතාම අල්පයක්. සූර්යාගෙන් පිටවෙන ප්‍රමාණයෙන් පෘතුවියමත් පතිත වෙන්නේ ඉතාම අල්පයක්. මේ ඔක්කෝම විශ්වය පුරා විහිදී ගියාපුතිේ මේ ඔක්කෝම විශ්ව පුරා විදී යනෝ. මේටික විර මේ පෘතිතුවයට පතිත න්න. ඒටික තමයි අපි ලේලතියන්න මෙහෙම. ේ ඕකු ඕන්නන් අපි දනියදිත් කතා කරනවා තාප විකරණයදත් කතා කරනවා ඒගන මට අයි සීරසියක් පැදිලි කර කර ඉන්න බෑ එක හොඳට බලාගන්න ඕන මේ සූත්‍රය අයි සමානයි පීබෙදීම අයි සමානයි පීබෙදීමේවෙලද අපිලියා ගන්නවා පී බදීම හතරයි ෆයියාර් වර්ගය කියලා හරි මේකදී අපි කියනව පුතේ ඒකක වර්ගඵලයක් හරා ඒකක කාලයකදී නිකුත් වන ශක්තිය කියල ඒක වර්ගඵලයක් කරා ඒකක කායකති පිටවෙන ශක්තිය ඒවර්ගඵලයක් කර ඒ කාේෙදී පිටවන ශක්තියතම මේ විකරණනති යරතයික විකරණති යරතාවය ඒකක වර්ගපලයක් කරා ඒක කාලයකති පිට වන ශක්තිය හරි ද මේහෙවවෙත් පුතේ මොකද පෘත්තු වයේ ඒක වර්ගපඵලයක්ම පතිතවන ප්‍රමාණ පපුත්තුවී ඒක වර්ගපලයක්ම පතිතවන එකම මේ හොයල තින පුුත මේක ඇත්තරම ඒක වන්න ඕන ව් වර්ගමීටරේටන වර්ගමීටරේට වොට්ටලින් තමයි මේඒක කියන්නේ. හරි මොක දෙඒක වර්ගඵලය මත කියලා කියලා තියෙනවා. එන මම දැන් කියනවා. එක්දස් දෙසිය හැට එහමන තන් දොළොස්දා යසීය බිදීම නමය සමාන වෙනවා මේ තියන්නේ සූර්යාගේ ශමතාවය. සූර්යාගේ ශමතාවය ඔය සූර්යාගේ ෂමතාවය පුතේයන්න මේ රව්ම ම හර මෙ. සූර්යාගින් පිටමෙන මුළු ශක්තිය අල්ලා ගන්න නම් ම සූර්යා මෙන්න මෙච්චර ප්‍රමාණයකින් පපුතේ ආවරණය කරන්න ඕන. එච්චර ප්‍රමාණයකින් ආවරණය කරපු හම පෘතුවිය කියන්න ඔන්න ඕක ඇතුලේ තියෙන චූට අංශ්වා. සර්යාගේ මුළු ශක්ති විහිධීයන ප්‍රමාණිමේතර ඒකටම මේ දුරගන්න ආය කියලා. මේ එක ගෝලයකින් බදන වහෙනනන් දැම් මෙතන හත්තරයි ෆයි R වර්ගේ කියලා ගන්න පුළුවන් හතරයි ෆයි R වෙනුවට ලියන්න පුළුවන් සුර්යා පෘතිවිාතර මධ්‍යක දුර එකයි දශම් පහවාරයක් දහයි කොළහයි ඔබදැන් අනියම සුළු කර රට්ටක් ගල කියන්න ඕොන. හරි ඒ නම් මේක පී සඳහා මට දැංගලියා ගන්න පුළුවන්. එක්ද මේක බෙදනව නමයිෙන් හතරයිෆයි හරි එකයි දශම පහවාරයක් දහයි කොළහ වර්ගය ඔන්න ඕක තමයිපුතේ සූර්යාගේ ශමතාව. සූර්යාගේ ශමතාවය. හරි එහෙම නං තාප විකරණය පිට කරන ශමතාව එනවා. තුනයි දශම නමයයි හයවතාවක් දහයි විසි හයයි දහයි විසි අයක් එන්නන්නේ එහම තේරුම තේරෙනවනේ ද දහයෙ කොළ අහි වර්ගයක් තියෙනවානේ දහයෙ කු හි වර්ගයක් තුර දහයි විසි දෙකයි තුනයි දශම නමය යවරයක් දහයි විසිය තේරුුණනේ ද බපු කතාව ඉඩ පස්ස කියනවා සූර්යාගේ ප්‍රෘෂ්ටේ ෂ්නතය කොහට දන්න සූරයාගේ ප්‍රෘෂ්ටේ ෂ්නතය කොන රි මට සරලව පාවිච්චි කරන්න පුළුවන්පුතේ ස්ටෙෆාන්්නියමෙන් අපි පාවිච්චි කරනවා මොකදද හරි අන්න සූරයක් කෘෂණවස්තුවක් ලෙස සලකලා තමයි අපිට ගන්න වෙන්නේ අයි සමානයි සිග්මා වතාවක් ටීවල හතරවෙනි බලය කියලා අපිට ගන්න පුළුවන් දැ මේකෙදීපුතේ අපි කියන්නේ මේ සයන්නේ සූර්යාගේ තිවරතාව. හරි සූර්යාගේ තීවරතාවේ දෙෆාන්ියමෙන් කියන්නේ ඒකක වර්ගඵලයක් කරහා, ඒකක කාලයක දී පිටවන හරි විකිරණ ශක්තිය, නිරපේක්ෂණනතයේ හතරවවැනි බලට අනුලෝම සමානුපාතිීක වේ කියලා. අපි කලින්කොට සෙවාගත සූර්යාගේ මුළු විකිරණ විමෝජනයගන්න ශමතාව. බැ ස්ටෙෆාියමෙන් කියවෙන්න පති තිීවරතාව නිරපේක්ෂ්ණනත්තයට අනුලෝම සමර ඒ පටලගන්නපා, රි ටෆාන් නීමෙන් න්න ීවරතාව තම නිරපේක්ෂනත අ ලෝම සමානු පාතික නමුත් අපි හොයාගෙනනතින ශමතාව එහන මතාවට දැන් අපිකිවන අයි සමනයි පීබද මේ කියලා එනම් අපිට පීවෙනුවට ලියාගැනපුලන් සිගක්මතාවක් ටීවල හතරවෙනි බලයවතාවත් ඒ කියලාඇ අයි වෙනුවට දැම පීබෙදීම ඒව මේ පැත්තර දැම්ම දැම් පීවෙනුවට පිළිව්වා කියදපුති පීවෙනුවට පිළිවේ තුනයි දේශම නමයයි හයවාරයක් දහයි විසි අතරයිනෑ තුනයි දශම නමයහායවාරයක් දහයි විසි අතරයි ස්ටෙෆාන් නියතය දී තියනවා පහයිදශම හතවාරයක් දහයිරිනාටයිදීවලහතරවිනි බලය දන්න නෑ ඒ කියලා කියන්නේ ඒ වගේ වර්ගඵලය හරි ඒ කියන්නේ ගේ වර්ගඵලය වර්ගඵලය හරි එං එයාගේ වර්ගඵලය සඳ අපට පවිච්ි කරන්න පුළුවන් හතරයි ෆයියාර් වර්ග 5 आ र्ග तो කොට सूर्यගේර है සूर्य गोල යක්ने ති දැ සूරයාගේ वर्ගपाල हवाර किलोमीर ने මයි मीरගේ වर्ගය 5 සි यहම කියලා අදේශ කරලා මෙන්න ඉති මේවා සුළු කරන්න නඉතිං ලगු ඕනේ වෙනවා. ලගුභාවිතා කරලා සුළු කරපු හම මෙයාගේ ෂ්ණත්වේනවා පන්දා සත්සය අනු පහයි කෙල්වින් කියල. පන්දා සත්සය අනු පහයි. පන්දා සත්සය අනු පහයි. හරි ඉරි පස්ස සූර්යා උපරීම තීවරතාවයකින් විකිරණ විමෝචනය කරන තරංගායාමය කුමක්ද . ආය තියරී එනම්පුතේ එතනද අපි ගන්නවා හයවෙෙනිය එක ලැම්ඩා එම්වතාවක් ටී සමානයි සී කියන එක. ැම්ඩ ඉම් වතාවක් ටී සමානයි සි ලැම්ඩා යිම් කියන්නේ උපරිමති වුරතාවය සහිත තරගායාමය ටී කියල කියන්න නිපුුතේ බෝල්ස් මාන්ොරි ටීගල කියැන නිරපේක්ෂෂ්නත්තය පදා සත්්‍යයානූ පහයි සී කියල කියන්න වීන්ගේ විස්ථාපන නියතය දෙකයි දැශම නමයවාරයක් දහයිරීන තුනයි. එනම් මේකෙන් හයා ගන්න පුළුවන්. උපරිම තවරතාව සහිත තරංග ආයාමය කියද කියලා පන්සී අයි දශම හතරයි තුනයි නැනෝමීටර්. සූරයා පරිපූර්ණ ක්‍රෘෂණවස්තුවක් නොන්නේ නම් හා එහි සත්‍යය උෂ්ණත්තේ ඉහත ගණනය කළ අගේට වඩා සීයට විස්සකින් වැඩිවේ නම් සූර්යාගේ ප්‍රෘෂ්ටික විමෝජකතාවේ ගණනය කරන්න, සූරයාකි ප්‍රෘෂ්ටික විෝජකතාවේ ගණනය කරන්න කියලා කියනව. හරි. දැ අපි දන්නවන සूර්යාගේ विකිරණ ශක්තියේ ශමතාවය विකරණ ශक्තිය ශමතාවය මෙන්න මෙච්චරයි කියෙලාදේශ කරනහමනතම් අපි කලින් ගත්ත विකරණ තිවර අපි विකරණ තිවරතාවය දන්න නෑ දැි දන්නවා මේ මේකො දන්නවने पත මේක මේ විදියට පාවිච්චි කරන්න පුළුවන් කෘෂණ වස්තුවකටනේ නමුත් දැන් ඇත්තටම් වෙලා තියෙන ප්‍රායෝගික වස්තුවක් වෙලා ප්‍රායෝගික වස්තුවකට මට දැන් දානවනන් ද අණ්ඩ වෙන්නේ පී සමානයි පුතේ මේ‍යාවම ගුණ කරන්න ඕන පෘෂ්ටික විමෝජකතාවේ රි මේ දාල තියෙන්නේ කෘෂණ වස්තුවක් සඳහා හරි මේ දාල තියෙන්නේ ප්‍රායෝගික වස්තුක් සඳහා මෙතන ඉවලින් වැඩිකරප එකන වෙලාතින්නේ. දැම් මොකද්දමම් වෙලාතියන්න මට මේ ලැබන පීගයාගය මම උපකල්පනය කරා මේක කෘෂණවස්තුක් කියල උපකල්පනය කරලා තමයි මේ සූත්‍රට දාලා ගාන හදුවේ. ගන මේක මං හරියට ගණනය කරා මේක හරියට ගණනය කරා හරි එවනට මංකරපු වැරැද්ද තමයි මෙතන මෙතන... ඊවලින් ගුණ කරන්න ඕන එක මං ඊවලින් ගුණ කරලා නෑ. කෘෂණයි කියලා හිතලා ගාන හැදවා. ඉත්තකොට මට ලැබෙන්න්නේ දැන් ඇත්තාගේට වඩ අඩුවගේ ම මේකන ආයපොඩ කියලාල දෙන්න හරි හිතන්නක දැම් මේක තමයි මට ආාව උත්තරේ එකන්න මං ගණනය කරලා ගත්හම මේක තමයි මට අාව උත්තරේ. ඒක හරිියන්න මේ සමීකරණයට භාවිතා කරලා උෂ්නත්තයෙ වනම් හරිියන්න පුතේ මේක කෘෂණ වුනානන්නේ මු ලා තියන ප්‍රශ්ණන තමයියා ෘෂණ වෙලා නෑ. හරි එතකොට කෘෂණ නෝනවස්තුවකට කෘෂණයි කියලා දැමීමෙන් වෙලා තියෙන දේ තමයිපතේ එයාගේ උෂණත්වමට එකන අඩු වෙන්නේ විල්ල තියෙන්නේ. හරි දැන්ගේම් ගානි කියලා තියෙනවා මෙයාගේ ඇත්තටම ෂ්ණත්ව ඉහත ගණනය කලාගේට වඩා සීර විසකින් වැඩි වන්නේ නම් පෘෂ්ටික විමෝජකතාාවේ සොයන්න හෙනම් අම්මකද කරන්න ඒ එක සමීරන දෙක සමීරන සමාන කරන. මේ එකයි දෙකයි සමාන කරනවා එතකොට මම ආදේශ කරේ සිගමතාව හරි සිග්මමතාවක් ීවෙනුවට ආදේශ පන්දාා සත්්‍යය අනුපායි පන්දා සසත්්‍යය අනුපහයේ හතරවෙනි බලය වතාවක් ඒ කියලන ආදේශකරේ ඒක වෙනුවට මංමොකද්ද කරේ මෙතෙන්න මම ඊ කියලා එකක් දාගත්තා හරි එත්තකොට දැම් මෙයාගේ සිග්ම සිග්මයිපුතය කොහොම නමුද දැම්මයාගේ ඇත්ත උෂ්ණත්වය වෙන්න ඕන පන්ධා සත්ය අනූ පහ කියන්නේ ඇත්තගේට වඩම මේ හිතය උෂ්නත්වේ හත ගණනය කළ උෂ්ණත්වය වඩට සීර විසකින් වැඩියලු පන් සත්සී අනු පහයි කියලා කියන්නේ පන්දා සත්සය අනූපහයි කියන්නේ ඇත්ත ටෙම්පරේච සීට අසුුවක් නෑ ඒ නේද මේ කියන් සත්්‍යය සත්ත්‍ය උෂ්ණත්ව හත ගණනය කළ උෂණත්වයට වඩා සත්්‍යේක කියන්නේ සියයට විශසක් සත්යක කියන්නේයාගේ ගණනය කළ උෂණත්වයටට සියයට විස්සක් වැඩියලු. එනම් අපිට කියන්න පුළුවන් ටීවලින් සියට අසුවක් තමයි පදාසත්ය අනුපා. තීවලින් සියරසුවක් තමයි පදාසත්්‍යය අනුපා. ඒනම් මම මේකදී ඇත්ත උෂණත්වයට ලියා ගන්න වෙන්නේ මේ‍යාව තව වැඩි කරන්න ඕනේ ස.ම් බෙදන්න ඕනේ අසුවෙන් ඇත්ත උෂ්ණත්වය කියන්න මේක. යාගේ හතර වෙනි බලය වාරයක්ඒ. දැන් එහෙම බලද්දවාලට ලස්සනට තේරෙනවකුතේ මේසික්මට මේ සිගම කැපිල යනවා මෙතන වර්ගපලයට මෙතන වර්ගඵලයේ කැපිල යනවා. ඉට පස්සේ මෙතන තියන පන්දාාසය අනපය හතර වෙනි බලය මේකෙත් පදදාාසත්යනුපය අතර විනි බලය කැපිල යනවා එනම් ඊ සමානයි කියලා ලියාගන්න පුළුවන් අපිට හරි. දහයිෙන් අටයි මනතන් දහයිෙන් අටේ හතරවෙනි බලය. දහයෙන් අටේ හතර වෙනි බලය කියන්නේ පහෙෙන් හත්තරේ හතරවෙනිි බලය. පහෙෙන් හතරේ හතර වෙනි බලය කියනක තමයිපුතේ මේ පෘෂ්ටික විමෝජකතාවය කියනකට අපිට ගන්න බපුළුවන් පහෙෙන් හතරේ හතරවෙනි බලය. එකොට පෘෂ්ටික විමෝජකතාව එනවා බිදුු අයිදර්ශම හත්තරයි අටයි කියලා තමයි එන්න තේරුණානේද පොතේ කතාව හර. ට පස කියනවා සූරයාග විෝජන ව විරණායත් වන විදදුුම්භ වරණාවේ ප්‍රධාන ප්‍රදේශතුදුුනම්රන්න අයියෝ, ඒවා පට්ට ලේසි. හරි මොනවදේවා තුන वाල දන්නවා ආලෝකතරංග, දුෂ්‍යාලෝකය, පාරජම්බුල අදෝරක්ත. හරි ඉඩ පස්සේ සූරයගේ සිදුවන න්‍යැෂ්ටික ප්‍රතික්‍රියයාාවල ප්‍රතිඵලයක් ලෙස සූර්යාගේ ශක්තිය විමෝචනය කරයි. එම ප්‍රතික්‍රයා කුමට නමකින් හඳුන්වයිද. පතේ, හදන්න සූරයා න්‍යෂ්ටික ප්‍රතික්‍රයා වර්ග දෙකයින එකත් තමයි විකණ්ඩන ප්‍රතික්‍රයා අනිත්ක තමයි විලන ප්‍රතික්‍රයා. විකන්ඩ නය ර නෂටි ලාගර හමති ලොකුනි ෂටි ඩනීමම ලොකුන්‍ය ෂටි ඩන තම කඩනය කියන්න. මේකද වන්න එමනේ පුතේ ොකුන ෂටි ඩනේමන මේ කෙදවෙන්න පුතේ පොඩි පොඩි නිියෂ්ටි එකතු වෙලා ලොකේ හයිඩ ජන් ාම පො න් සයිකල් කියල වාල සහරලා වට අහලාඇයි. ඒකති වෙන්න පපුතේ පොඩි පොඩි ්‍යස්්ටි එකතු ලා ලොකු න්‍යෂටි හැදන එක තමයිපුත එකද වෙන්න. හරි ඒකට අපි කියනවා රි පොඩි පොඩි න්‍ය ස්ටියකතු වෙ ලොක ලො නි්‍යස්ටි හදවා ඒකට අපි කියන ප්‍රටන් සයිකල්ලක් කියලා. හරි ඒනම් අප අහනවා කුම්මන නමකින් හැදිින්වෙේද න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කියලකිව තරියන්නෑ. ඒකට අපි කියන්නන න්‍යෂටික විල්ලයන ප්‍රතික්‍රයා කියල න්‍යස්්ටික විලයන ප්‍රතක්‍රයා කියලතමයි අපි දාන්නට වශ්‍ය. හරි. ஓ OKේ. හරි එමනම්පුතේ. න්න අද සැකියයතුවෙලාක් මේ විද්‍යපි වැඩටයුතු කරලතිෙනවා එහෙමනම් මද විරමේකට ගිහිල්ලා නැවත වතාවක් අපි වැඩකටයුතු ආරම්භ කරම්. න්දුවපුතේ ඔන් අද දවසේ අවසාන කාලච්චේදයට දැම්ම අප ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දුුවපුතේ හමනම් මේ අපේ ප්‍රශ්නවල ඉතිරි කොටස්ටිකත්තු තේසාකච්චා කරගන යමු මේමයි යම් පෘෂ්ටයක් මතා ආරෝපන පැතිරිවිට ඒ අවට සිතිවිදධ ශේෂත්‍රය සෙවීම සඳහා උපකාරී වන ගෞස් ප්‍රමය සඳහන් කරන්න විදදු ශේෂ්‍රයක අඳනු ලබන, ඕනෑම හැටැති සංෘර්ථ ගව ෘෂ්ටක ඕෑම හැති සංවෘර්ථ ගෞස් පෘෂ්ටයක, විදදු ශේෂ්‍රයක අඳනු ලබන ඕනෑම හැටති සංවෘර්ත ගෞස් පෘෂ්ටයක අරහා පිටතට පවතින, පිටතට පවතින සපල ශ්‍රාවය ෆයිනම්, පිටටතට පවතින සපල ශ්‍රාවය ෆයිනම්, ෆයි සමානයි, කිවබිදීම Fයි. සන්නයක තහඩුුව සිට ආර්දුරින්පීට් ක්ෂයක, ශේෂව ීවරතාවේ සහා ප්‍රකාශනයට ඩු පෘෂ්ටි රප ගත්වේ හ මධ්‍යන මාධ්‍ය පාරවේද්ධතාව ඇසුරෙන් ලබාගන්න. ඔයාට මතකයි නේද පුතිේ මේම සන්නය එක තතාඩුවත් තියෙනවා සන්න අය තාඩුවන්නම් මේ පෘෂ්ේ තරපන තියනවා හරි මේ පෘෂ්ටේත් ආරෝපන තියෙනවා මේ ආරෝපන නිසා ඇතිවෙනවා ශ්‍රාවරේකා පුතේ මෙහෙම යගත තියන හට මේ පත්ත තියනු හට මේ ැත්ත තියන හ මේ ැත්ත තිනු හට මෙහෙම මෙහෙම ශ්‍රාවරයක තියන ඉතින් ද ශ්‍රාවරයකාවලින් අපි විදදු ශේෂව යවරතාවය ොයන්නනම් මේ දදින්න ගෞ ෘෂ්ටය ද ව ෘෂ්ට අද න ආ දුරගින් පිට ක්ෂේකතයිම අද න්නන මෙහත් ගෞස් ෘෂ්ටයක් තිය න හමන ෙත් අආ දුරගින් පිටි මේවාගේ ගෞස් පෘෂ්යක් ති හරි. එතකොට මෙයාගේ පුතේ වර්ගඵලයමං ඒ කියලා කියනවා එතකොට මෙයාගෙත් වර්ගඵලේ ඒ කියලා තියෙනවා මතකයිනේ ගෞස් ප්‍රමේෙන් පිළිය නවා ෆයි සමානයි කිව්බෙදීම ්සයිල ලියන් න ගෞස්් ප්‍රමයෙන් හරි ඉට පස්සේ විුද්දු ශේෂ්‍ර තිීවරතාවේ අර්ථ දැක්වීමෙන්. ෆයි සමානඊයේ ඊට පැස්ේ ලියගන්න ල ඊ සමානයි කියවබෙදීම ඒ සයි. හරි ඊ සමානයි කවබෙදීම මේ ඒ් සයිලන් කියලාගත්තා සඳහ ට ගන්න පුළුවන් ्य සඳ කිය्य කියන ෞ තු සි තාවක් के क्यව සඳ ලलेගන්න සිතාවක් के रे එ सग्్ම වතාවක් केවා දෙපරක් ගන්නවා සිग्ම තාවක් केरे සිग्్ම වතක් देखක් ගන්නවා එ देखයි सिग्माඒ සිග්මමතාවක් ඒව දෙකක් ගන්නවා ඉට පසේ මෙතැන වර්ගපඵලය මට ගන්න පුළලන් දෙකයියේ කියලා එෆ්සයිලන් කියලා කියන දාළමාධ්‍ය පාරවේදතාවය. හරි කිවවෙන්ුවට ලිය සිග්මමතාවක් ඒ ඒව දෙකයි ඊට පස්සේ මෙතන ගෞස් පෘෂ්ට දෙකයි ගෞස් පෘෂ්ට දෙකයි මේ පත්ත ගවස් පෘෂ්ට හ පැත්ති ගෞස් ෘ්ට අයි එනම් ඒටඒ කපල දා ගත්තා එහනම් දෙකට දෙක කපල ගාගත්තා ඒ සමානයි කියල ට ලිය සිග්මා බිදීම එසයි समाय सि वि में साइ रे य समा समा वि सैलन हरे ओේ गौस්‍රමේ අර්ථ දක්වා ගද्यපතते ළම්බව කිය කියන්න ශताයක් නැෑ ළම්බක කිව ලක් නෑ ම්බක කියන්න අවලන්න ැබෑ ගෞස් ප්‍රමේ භාවිතා කරලා විදදු ශේෂ්‍ර තිීරතාව න මොකද මෙදතැද ම්බ වන්න ෞස් ්‍රමේ විතා කල විද ේෂ යවානම් අනිවාරෙන් ගෞස් පෘෂ්ට බල ේකාවලට ළම්බක වන්නනේ ශ්‍රාවරේකාවලට ෞස් ෘෂ්ට ළම්බක වෙන්නව . රි දැ එන ට ලවෙන ඒ න සික්ම දීම එ ක්සයිල් ූත්‍රය මේ සූත්‍රය භාවිතා කරන්න පුළන් අවස්සාධ දෙකක්තියෙනවා.ඒ සූත්‍රය භාවිතා කරන අස්සා දෙක තමයි පලවිනි අස්සාාවතමයි දරුණ. රි ඒස ත්‍ර පාච්චිකන සමතල හඩුවක්නම් තහඩුවේනක් ඕන දුරට යන්න පුළුවම දුරමතරදාාවවතින්නේෑන එන සම්මතල්ල තහඩුවක්නම් හඩුවේනං ඕනෙම දුරකට යන්න පුළුවන්. ඊට පැස්සෙමකදද වෙනත් තඕනෑම තහඩුවක් නං අපිට කියන්න පුළුවන් ප්‍රෘෂ්ටයට යාන්තං ආසන්න. වෙන ඕනෑම තහඩුවක්නං අපි ගන්න පුළම් ෘෂ්ටේයට යාතං ආසන්න ලක්‍ෂයක මේ ගන්න පුළුවන් හරි වෙන ඕනෑම හඩුව වන්න ෘ්ේ යන්තං ආසන්න ක්ෂක ති ම සික්මබදීම යිල් කිය ගන්නපුුව. එම හඩ ේසි දුර සම ේ්‍ර ීවරතාව විචලේ වනු ප්‍රස්ථාර්ගකරන්න සිම්පල්පපුතේ දුර සමග ශේෂ්‍ර යවරතාවය විචලනේ වෙන්නේ හරි මේක ශේෂ්‍රතියවරතාවය මේ දුරපුතේ නියතයි දුරත් එක්ක වෙනස් නෑ මේ පැත්ති තියන්නේ අනි පැත්තර විද ශේෂ්‍ර ීවරතාවය ඒනිසා මේ පැත්ත රිනාාදි නෝ. අරි මේ පැත්තර තියෙනගය තමයි ම දන ලෙස සල කල තිඉන්න. ේෂස රාව ද ේෂ යරාව තෙරුණන නදපති කතාව හරි ඒ හරිපපු ඊට පස්සේ තහඩුවේ පෘෂ්ටිකාරෝපන ගරන්තේ හටයිද එ ඔන්න ච්චරයි නම් හඩුව සිට දහයීමට දුරකදී විද ශේෂ තිීවරතාව ස ක ලින් ගන කරන්න ඉතින් අනපුතේ මේ දීල තියන න. මේ දීල තියනවනම් මෙයා දීල තියෙනවා නං අපිට විදදුුශේෂ තිීවෘතාවය නිකම්ම ගණනය කරන්න තියෙන පුතේ. පහ අපිට එනවා දෙකවාරයක් දහයි හයයි කියලා. එසයින් දීල තියෙනවා මෙයා දීල තියෙනවා දෙකවාරයක් දහයිරින හයයි. පොඩ ආදේශ කරල පෙන්නන්නංකො. මෙයා වෙනුවටමට ආදේශ කරන්න වෙන්නේ දාටවාරයක්, රිනහයයි මයිකෝකූලෝම් මෙයාවෙෙනුවටාදේශ කරන්න වෙන්නෙ පුතේ නමයමාරයක් දහයි රින දොළහයි. එතකොට මෙයාට මේ දයි රිණහ නිරින් ඇටතිනෙක උඩටාහම දහයි දනහයක් වෙනවා. ඉලන්ට කියනවා ආරෝපිද තහඩුවක් භාවිතා කරමින් කෘමි සතුන් විකර්ශණය කරන්නට අදහස් කරන්නකු ඒ සඳහා ලෝහ තහඩුවක් දන ලෙස ආරෝපණය කර අවකාශය තුළර අඳවයි. ලෝහ තහඩුවක් ධනලෙසාවක් ආරෝපණය කරලා අවකාශය තුළ රඳවනවලු. හරි පියාසර කරන කෘමි සතුන්ගේ පියාපත්් චලනය වන විට එම වාතයහා ගැටීම නිසා රිනලෙස ආරෝපනයක් ලැබිෙන බවත් ඕුන් ධනාරෝපිත තහඩුවට එහලින් හෝ පහලින් ප්‍රයාාසර කරන විට ආකරර්ෂණ බල ඇතිවී, තහඩුව දෙසට ඇදී යන බවත් සොයාගන්නලදී. තහඩුවේ ගැටි ධනහාරිනනාආරෝපන උදාසීනමනාතරය විට ඇතිවන තාපශක්තිය නිසා කුඩා කෘමියා පිලිස්සි, විනාසරේ පවකාරගානක්නේද. හරි හතරෙහි සඳහන් තහඩුව කෘමියා විනාශකිරීම සඳහා භාවිතා කරයේ කියල කියනවා. දැන් අර විදදුර දඩක් සේදරදිි කල්ලකින් පිරිබඳනවා බනයි දඩක් ෝමරදික ඇල්ලගින් පිරිමදිිනවාගේ පපුතේ මෙහෙම කෘමියා මෙම කෘමිය පුතේ මෙහෙම අත්තටු ගනවා. කෘමිය අත්තටු ගහන්නේ වාතේ වාතේ අත්තටු ගහත්දිපුතේ මේ කෘමියගේ අත්තටු වාතය අත් එක්ක හොඳට ඇතිල්ලෙනෝ. තොට වාත අත් එක් අරි වාතය අත්තේ ඇතිල් එද්ද මේ අත්ටු වලට රිනාරෝපනය වෙනළු රි දැම් මෙනම් මේ කුරුල්ලගේ අතට වලට ආරෝපනය වෙලා රීන. හරි කුරුල්ල කියන කෘමිය හරිද මේමට රිනාාරෝපනේවෙලා හරි සේදරිදිකෑඇල්ලක් හරි ආ ඒක දැන් අර රිනාාරෝපන වෙලා දැන් දන තහඩ ඩාකර්සනෙලා බුස් ගాලපුතේ හරි මේක ගටන ගටන දන රින න්ත්‍ර දාරාවපගල නො දාරාවග ල දි තා ප හැද නො පින් ික්්නව. පියාබායන සතිකු. දෙකයි පිකෝ කුලෝ මාරපනයක් දරයි නම් ූමතැතිවන සිති විදුත් බලය ගණනය කරන්න සිති විදත් බලය ගනය කරන්න පුතේ ස්සිති විදුුත් බලයමට ලාගනුපුලන් එක්මන කිව කිව් කියන ආරෝපනය න දෙකයි පිකෝ මිලිමෝ නැනෝපිකෝ මිලි මයි නනෝපිකෝ රි නනෝපිකෝ කියන දහිරන ොහයි විදදු ශේෂ්‍ර යවරතාවය අපි ගන්න පුළුවන් න මෙතෙන්නත් පුතේ දහය දනහාය හරි මෙයායිට පැස දෙවරත් දෙක හතරයි හතර වතාවක් දහයිරින හයයි නියවටන් කියල තමයි එන්න හතරවතාවක් දහරිරන හයයි නියටන් කියන බලයක් තමයි පුතේ මෙයාමත එන්නේ හරි ඉට පැස්ස කියනවා තහඩුවට සමාන්තරව යට විස්සක ඉහලින් හතරක වේගෙන් පියාබා යන දෙකයි මිලිග්‍රෑම් කියන ස්කන්ධයක් ඇති හඩුව මත පතිත වීමට කොපමන කාලයක් ගතවේද. හරි දැම් මේ මෙ යනළ මෙන්න මේ පත් වි හළ మీට ලින් ශම දෙකයිපුති. හරි යන 10 ම్ කන්දයක්ති රම ක් තන ඉන්නන්නේ. දැම් පතිතවීමට කොපමණ කාලයක් ගතවේද කියලා අහලතියෙනවා ගෘරත් కශన බල නොස හරින්න ගෘත්్වා කාශණ බල නොసල හරින්න. හරි. හනම් ති මෙයාට තින්න මේ බලෑ කියල නැපි හිතන්න වෙන්න හනම් මෙයාට දැම්පුුතිේ ම දාගන්නවා එ සමාන එම හරි එ වෙනුවට දාගන්නවා හතරවාරයක් දහයිරින හයයි ස්කන්දය වෙනුවට දාගන්නවා දෙයි මිලග්‍රම්න හරි මේක පටලගන්න පා මෙතන්ඩ දෙයි මිග්‍රෑම් කියල දානවා දෙකවාරයක් දහහිරනු තුනයි ග්‍රෑම් වෙනුවට ඒ තර අප ආේක කරන්න ග්‍රෑම් වලින්ේ ිලෝග්‍රෑම් වලින් ිලෝග්‍රම් වින් දපහම මොවදැන් ආදේශ කරන්න වන දයිරෙන හයයි කියලා. කන කිිලෝග්‍රෑම් ග්‍රෑම් කරනවනේ ග්‍රෑම් මිග්‍රෑම් කරන්න හරිද මෙතන ම ආදේශක අපට දීලතින ිග්‍රෑම් වලි. ග්‍රෑම් වලින් දුන්න ද අපි ආදේශ කරන්නුන මෙෑ කිලෝග්‍රෑම් වලිින් හෙන මෙන්න මෙයාගේ තොරනෑ මෙතැනින් ගන්න පුළුවන් පොතේ දෙකයි එ ස්රිීණ දෙක තමයි මෙයාලක් වොට තුවරන. හරේ. මෙයා ලක් වන තොරණයකයිමස් වන දෙක එතකොටපුතේ මෙයා පල්ල හැට වැටෙන්න්න ගතවන කාල මෙයාගේ තිරස්වන ප්‍රවේගතියන්නේ භාගයක් ඒ වර්ගය. දශම දෙක මෙයා දෙක ඊට පස්ෙ තොරණයත් දෙකයි, තොරණය දෙකයි T වර්ගය, එම් මෙයාට මෙයා කැපිලෑනවාටී සමානයි තප්පර දර්ශම දෙකේ වර්ගමූලය. ටී කියල කියන්නේ තපපර දර්ශම දෙකේ වර්ගමූලය එනම් තත්පර දශම දෙකේ වර්ගමූලය කියන්නේ දර්ශම හතරයි පහයි අටයි කියලා ගඇත් තමයි එන්නේ. හරි බ අතිින් ලගූලින් තමයි හොයාගන්න වෙන්නේ එතකොට පතිත වීමට ගතවන කාලය පුළුවන් හරි ඉිබස එමකාල තුළ කෘමියයාගේ තිරස් ප්‍රවේගේ නොවැයි අස්සව පවත්වා ගන්නේ නම් තහඩු මත පතිත වන විට පහත රූපේ පරිදි එක්සොල සිට කෘමියයා කොපමන දුරක් චලිතවේද. ආය චලිතවෙච්ච දුරහයා ගන්න පුළුවන් බපුතේ ඒස්මාන U. හරි ට වෙනුවටිට ලියාගන්න පුළුවන් හරයි සෙන්න්ටිමීටර්නේ තප්පරේට යන්නේ එනම් හත්තරවාරයක් දහහිරෙන දෙකයි. තවන කාලේ බිදුවව දසම හතරයි පහයි ටයි හර එනම් මේක භාවිතා කරලා අපිට හොයා ගන්න පුළුවන් යන්න දුර එකයි දශම අටමී කියල තමයි එන්නේ එකයි දශමමී හර කේ මේක ආදේශ කරල තමයි මෙතන තියන්නේ වේගය වැඩි කරා ගතවිච්ච කාලේ. ඉට පැස්ස කියනවා. කෘමියයා මියයාම සඳහා ඌූසතු ආරෝපනයට සමා ආරපනය තහඩුවෙන් ලබා ගන්න නම් එකන ක්‍රෘමිය නාරෝපිත ඉනං ටක දසින වන්න දනාරප ගන්නන පුතේ. එක්වරක් ආරෝපනය කිරීමෙන් අනතුරුව උපරිම වශයෙන් කොපමන කෘමීන් ප්‍රමාණයක් ග්‍රහණය කර ගත හැකිද කියලා තියෙනවා. යාසරකිරීමේද කෘමි සතු නකම් ප්‍රමාණයකට ආරෝපන වන බව තහඩුවේ වර්ග පලය න්න ච්ර වත් තුකල්පනය කරන්න කියලා කියනවා. ඌ සතු ආරෝපනයට සමාන ප්‍රමාණයක් තහඩුවෙන් ලබාගන්නා බවත් එක්වර කාරෝපන කරපුුවන් පස්සේ උපරරිම වශය ක්‍රමිය කොච්රක් ගඩ පුලුවන්ද කියලම යහන්න්නද හර මේයාක දන් හටඩුවේ වර්ග පලය පහයි. පති අපි මෙහෙම හිතන්නේ අපි බලනවා තහඩුවේ වර්ගඵලය දීලා තියනවා. එනම් තහඩුවේ ආරෝපනය තහඩුවේ කියව්. හ කවට ලිය ගන්න පුලන් කව සමමානයි සිගමතාවක්ව සමානයි සිගමමතාවක් ඒ සිම විෙනුවට අපිට ල හැකි සිගම විෙනුවට අපිට ලිය ැකි අපට දී ලති හඩුවී ප්‍රෘෂ්ටිකාරපන ගනත්වේ දවාර දයිරිීන හයි දටවාර දයිරින හයි සි වතාවක් ඒ ඒ කියන්නේ මෙගේ වර්ගपाල මෙයාගේ වර්ගඵලය මේ දැ දටවතාවක් සිග්ම දහහිරෙන හය කියලා කියනෙ කූලෝම්වලින් තමයි ගත්තේ. වර්ගඵලය පහවාරයක් දහිරින හතරයි. අරි තුකොට මටිලියගන්න පුළුවන් ධාටවරක් පහ අනුවමයි අනුුවවතාවක් ධාහිරින දහය තමයි අනුුවමතාවත් ධහිරන දහය තමයි කූලෝම් මේයාගේ ආරෝපනය. අනුුවමතාවත් දහහිරන ය කූලෝම් වලින් ගත්තතාහ ආරෝපන ම මේ හොල් යන්නේ දැම් බලන්නකුපතේ ඊළන් කතාව අපිට මේක එක කෘමියකුගේ දරණවලු ආරෝපනය පිකෝ හූලොම් දෙකයි ඒනම් කෘමීන් සංක්‍යාව හොයාගන්න පුළුවන් මුළු ආරෝපනය අනුමවාරයක් දහයි ීන දහයයි හරි ඒක බෙදනවා හරි එක ක්‍රමියගේ ආරෝපනය එක කෙනෙකුට මෙච්චරනම් මෙච්චරක කොච්චරයිද දෙයි මිලි මයිකෝ නැනෝපිකෝ. ඒේුණනේ මෙතැන දහිරෙන දොල්ලා උඩට ගපම දහය දන දොලා වුුණ එන්න කෘමීන් හරදස් පන්සීයක් කපිට ගන්න පුළුවන් කියලා තමයි ගණ්ඩ වෙන්නේ හරි දැන් වුන් ඕක පොඩ්ඩක් තව කල්පනා කරලා බලන්න ඔක පොඩ්ඩක් කල්පනා කරල බලන්න පොඩ්ඩ වර්දිනවපුුතේ මොකදද වැරදුනේ දැම්මම් මේ ගණනය කරේ මේ තහඩු එක පැත්තකට විතරයි තහඩුවේ ඔය වගේ පැති දෙගක් තියනවා ඩ ඩ ෘ්ට කෘමියෝ ල්ල දන්න පුුවන් උඩ යන කෘමියෝ හම ෘත්තාාකාශනයන්නො සලකලානේ යටිින් ක්‍රෘමියෝ ගත් හෙටවා දිනොපුති. එන කෘමියෝ ාන අන්තිමේට පෘෂ්ට දෙකම සලකලා කෘමියෝ නම්ම දහක්. තහඩුවට පහල ගමන් කර ඔන්න ඔච්චරක් දරන ක්‍රෘමියෝකෝ සමරක්යි උඩ ගොට සසාදල ට පසේ බල්ල කොට ාට පස්සේ ඔන්න වැඩේ ගොට දානාව වෙන්න පුළුව. එක්තර කෘම සතතුය ගුෘත්්‍රකේෂේ බලපෑම හේතු කොඩගන තාඩුවවෙේ ආකාශණය නොී ගමන් කරයි. ඒ සඳහා කෘමියාට තිබියුතු අවමස්කන්දය ගනය කරන්න අරි නිස්සලකව ගුරත්වේ නොසලකාහර නැ මේක මේ ගුෘත්තේ සලකන්න කියලා තියෙන්නේ එහ නං අන්න කෘමියයා ආකාශණය නොවී ගමන් කරනෝල්. එහෙම ගමන් නොකරන්න නං අරි මේකට ආකාශනය නොවවෙන්න නම් අරි අවම වශයෙන් බල සමනවත් වන්න ඕොන ම් Gී සමයි කිවීවත් වෙෙන්න්න ඕොනපුත. හරි අපි කිව්වී දන්නවා අපි ොයා ගත්තා මේ අමත ඇතිවුණු බලය හතරවාරයක් දහහිරෙන හයයි අතරවාරයක් දහහිරන හයයි තමයි ඇතිවුණ බලය හරි ඒ සමාන වෙන් ඕනේ එතාව G G කියන්නවිුේ දහයයි මේ බලය තමයි මේ දීලති හතරවාරයක් ධාහිරන හයයි සමන g එන එ සමානයි හතර වාරයක් දහයිරින හතයි හරි හතරවාරයක් දහයිරින හතයි කිිෝගෑම් තියෙන කෘමියෙක් නම් හරි මෙයාපුතේ මොකද වෙන්නේ මේගේ බරයි ගුරෘත් ආකේශණ බලයයි සමාන වෙලා මෙයා තහඩුව දිාවට ඇදිලා යන්නේ නැති වෙනවා இ ப வா ண்ட. மதுුව எව තින බட்மிින්ටன் එක தி ඕකது වෙන්න කියලා. ො தண்டබ மරුව ති බட் மிින්ට එකති ඕකද වෙන්නේ. சலா கொல பாந்தங்கள நத்து பாார்வா නිස ன. ஏ බெமிம் கா ல ம்ரலாடி த டனிஸ் கி தண்ட. නැපුතේ එතන වෙන්නේ හෙමි කල් නෙවේ. එතනද වෙන්නේ ඒර චූටි කම්බිය අතර අරි විද්‍යුත් සම්බන්ධයක් නෑ එකයන්න උදාහරණයක් විදර ඒ එකක හිතන්නක ධන තියන කම්බිටිකුයි රින තියන කම්ඹිඩිකුයි තියෙනවා. රි දනතියන කම්බිකුයි රින තියන කම්බිටිකුයි තියෙනනපුතේ. එකන ඒක කම්බිටිකක් දධනවිභවය තියන නි කම්බික රිනවිභයග යනවා නමු ඒව විදත් වශයෙන් ස්පාශන. විදත් වශයෙන් ස්පශන දැම්මොකද වෙන්නෙ පුතේ ඔය දෙන්නා තරට කෘමියෙක් සෙට්ටුනාාම පස්සේ ඒ කෘමියා හින්දා අවසානේ සිද්ධ වෙන දේ තමයිපතේ හරි පරිපතය සංගෘත වෙනවා. හරි ධනාරෝපිත කම්බියයක් තියෙනවා? රි නාරෝපිත කම්බියයක් තියෙනවා මෙන්න දන ලෙස තාඩුව කම් ්‍යයක් තියනවා රින ලෙස මෙතන බුග ල පතුතේ ද දෙන්න ක්‍රෘමිය ෑුන තුො මේ ෂෝට්ට න යි ොට දෙන්න අතර පුතේ මේ තියෙනු විබවන්තරය නිසා මේ කෘමියා හරහා ගලනවා ධාරාවක්. ඔය කෘමියයාා රා ගලන ධාරාව මොකද වෙන්නේ පුතේ හරි. වැදුනාම පස්සේ ඔය ධාරාව මේ කෘමිිය අහරා ගලාගෙන ගියාපවාහම කෘමියයා ඒක නිසා පිච්චිය ෑමක් තමයිපුතේ මේකද සිද්ධ වෙන්නේ. තෙරුුණනානේ ද පුතේ කතතාාව කෘමියා පිච්චියයා මක්තමයි මේකරි සිද්ධ වෙන්න. හරි. හරි එහෙමනන්දුවේ පුතේ ඔන්නා අද දවසෙත්. ඒක හමරගට අහසන්න කාලයක් අද දෙෙන ඩිය කේෂන් සමාජ සත්කාාර වැඩ පිළිවෙලත් තෙක්ක ඔබ සම්බන්න්න වනාා ලස්සන ප්‍රශ්න කීපයක් පුතේ සාකච්ඡා කරා එමනම් මේ විදිහටම තවත් ඉදිරි දවසකදදි හම්ුව වෙන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමගන්නවා ම ඔබට හැම වෙලාවම කියන්න වගේම තේ තව මේ තතිරි කාල දිී බොහොම සුබවාදී විමු අලුත්විදියටට හිතමුූ. අපි කළහැකි උපරිමදේ කරමුයි කියන එක. ඔබට යෝජනා කරන ගමක් ඒවගේම ඔබට ොදට වැඩ කරන්නට පුළුවන් සතිකීපයක් அरे ඔබට ලැබිවයි කියලත්ම ප්‍රාර්ථනා කරන ගමන් අද දවස අපි සමුගන්නවා ආයු බෝවාරණ.